අයිබෝවන් තෙරුවන් සරණයි. දහම්පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසය. දෙවැනි පාඩමේ දෙවැනි පරිච්ඡේදයේ පළවෙනි කොටස විදිහට ප්‍රථම සංගායනාව සාකච්ඡා වෙනවා. පළවෙනි කොටසේදී අපි ඒ කොටසේ තියෙන කොටස් දෙකක් තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සංගායනා සංකල්පය කියන මාතෘකාව යටතේ තියෙන තොරතුරුත් සංගායනා කියන කොටසේ සංගායනා කීයක් කරලා තියෙනවද, ඒ සංගායනා පිළිබඳ මූලික විස්තරයක් තියෙන කොටස සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම්පාසල අපේ YouTube නාලිකාව විනාලිකාව තුළින් ඔබට දහම්පාසල් අවසාන විභාගයට, ධර්මාචාර විභාගයට, සාමාන්‍ය පෙළ විභාගයට අදාළ බොහෝ තොරතුරු ඉගෙන ගන්නට පුළුවන් පාඩම් රාශියක් මේ වෙද්දී නාලිකාව තුළට එකතු කරලා තියෙනවා. නාලිකාවට එකතු කරලා තියෙනවා. අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්නට කියලා මතක් කරන ගමන් එහෙමනම් අපි ආරම්භ කරමු පාඩමේ විස්තර සාකච්ඡා කරන්නට. කවර ආයතනයක වුවද දීර්ඝ කාලීන පැවැත්ම සඳහා එහි ප්‍රතිසංස්කරණයන් මෙන්ම ආරක්ෂක විධිවිධාන යොදා ගැනීම අවශ්‍යය. කවර ආයතනයක වුණත්, මොන විදිහේ ආයතනයක වුණත් දීර්ඝකාලීන පැවැත්ම සඳහා, දීර්ඝකාලීන පැවැත්මකට ඒ ආයතනයේ ප්‍රතිසංස්කරණයන් වෙන්න ඕන. අලුත් දේවල් සිද්ධ වෙන්නට ඕන. ආරක්ෂක විධිවිධාන යොදා ගන්නට ඕන. ඒ ආයතනයේ පැවැත්මට නම් අනිවාර්යයෙන්ම දීර්ඝකාලීන පැවැත්මක් සඳහා නම් ප්‍රතිසංස්කරණ ආරක්ෂක විධිවිධාන අවශ්‍යයි. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ධර්ම සංගායනාවන්ද එවැනි වැඩපිළිවෙලක් හැටියට හැඳින්විය හැකිය. මේ බෞද්ධ ධර්ම ඉතිහාසයේ සඳහන් වෙන ධර්ම සංගායනාවන් ඒ වගේ වැඩපිළිවෙලක්. සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා සම්බුද්ධ ශාසනයේ විවිධ අවස්ථාවල ප්‍රතිසංස්කරණයට ලක්වෙන වෙලාවක් තමයි, ලක්වෙච්ච අවස්ථාවක් තමයි මේ සංගායනා කියලා කියන්නේ. ඒ අනුව බුදුදහම කාල දේශ වශයෙන් සුකනම්ය කරලීම සඳහාත්, ධර්ම සාහිත්‍ය ආරක්ෂා කරලීම සඳහාත් ශාසන භාර මහතෙරවරුන් විසින් ගන්නා ලද ප්‍රශංසනීය උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් හැටියටද සංගායනා හැඳින්විය හැකිය. සංගායනා හඳුන්වන්න පුළුවන් බුදුදහම කාල, බුදුදහමට බුදුදහම ලෝකේ පහළ වෙලා කාලයක් ගත වුණාට පස්සේ, ඒ කාලයට ගැලපෙන විදිහට බුදුදහම පැවතිය යුතුයි. ඒ වෙනුවෙන් කරන ලද ප්‍රතිසංස්කරණ, දේශ වශයෙන් සුකනම්ය කරලීම, එක එක දේශවලට ගැලපෙන විදිහට බුදුදහම පාවිච්චි කරන්නේ, බුදුදහමේ ගැන්වෙන දර්ශනය කොහොමද පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම බුදුරජාණන් වහන්සේම විනය නීති බොහොමයක් වෙනස් කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ කාලයට අනුව බුදුදහම දේශ වශයෙන් සුකනම්ය කිරීම කියලා කියන්නේ ඒ දේශයට ගැලපෙන විදිහට පරිහරණය කරන්න පුළුවන් විදිහට ඒ ධර්මය ක්‍රියාත්මක කිරීම, ධර්ම සාහිත්‍ය ආරක්ෂා කිරීම තමයි විශේෂයෙන්ම මේ සංගායනා වලින් සිද්ධ වෙන්නේ. ශාසන භාර මහතෙරවරුන් විසින් ගන්නා ලද ප්‍රශංසනීය උත්සාහයන්ගේ ප්‍රතිඵල හැටියටද සංගායනා හැඳින්විය හැකිය. ශාසන භාරධාරී මහතෙරවරුන් විසින් ගත්ත විශාල උත්සාහයක් විදිහට අපිට දක්වන්න පුළුවන් මේ සංගායනා කියන සංකල්පය. සංගායනා කියන සංකල්පය මොකක්ද කියලායි අපි. ඉතින් බුද්ධ කාලයේ සිටම භික්ෂුන් වහන්සේ තථාගත ධර්මය කටපාඩමින් පවත්වාගෙන ආහ. තථාගත ධර්මය කටපාඩමින් තමයි පවත්වාගෙන ආවේ. බුද්ධ කාලයේ ඉඳලම භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පවත්වාගෙන ආවේ කටපාඩමින්. නමුත් කාලයාගේ ඇවෑමෙන් යම් යම් වෙනස්කම් ඇතිවීමට ඉඩ තිබිණි. එක එක කාලවලදී
කාලය ගත වෙලා එනකොට ජම්යම් පුංචි පුංචි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් මොකද කටපාඩමින් අරගෙනාපු දහමක් නිසා. උන්වහන්සේට භාර වූ ධර්ම කොටස් නැවත සමූහයක් ඉදිරියේ කියවා නිවැරදිසේ පිළියෙල කර ගැනීමත් ධර්මය ආරක්ෂා කර තැබීමත් සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගයක් ලෙසද සංගායනා හැඳින්විය. ඉතින් උන්වහන්සේට භාර වූ ධර්ම කොටස් නැවත සමූහයක් ඉදිරියේ කියවා නිවැරදිසේ පිළියෙල කර ගැනීමත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඉදිරියේ අහපු බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඉදිරියේ දේශනා කරපු දේශනාවන් සියල්ලක්ම කටපාඩමින් පවත්වාගෙන ආවා. මේවා සමූහයක් ඉදිරියේ කියවලා නිවැරදි විදිහට පිළියෙල කර ගැනීම එක අරමුණක් බවට පත් වුණා. ධර්ම සංගායනාව පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වීමේ අරමුණ විදිහට ධර්මය ආරක්ෂා කර තිබීමත් ධර්මය ආරක්ෂා කර තිබීමේ අවශ්‍යතාවයක් තිබුණා. මේ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගයක් විදිහටත් ධර්ම සංගායනා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ බුද්ධ කාලීන බුද්ධ ශාසන ඉතිහාසයේ ධර්ම සංගායනා පිළිබඳව අසන්නට ලැබෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුවය. බෞද්ධ ධර්ම සංගායනා පිළිබඳව අහන්නට ලැබෙන්නේ බුද්ධ කාලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පස්සේ තමයි අහන්න ලැබෙන්නේ. ඉතින් එහෙම අහන්න ලැබුණත් එහෙත් සංගායනා සංකල්පය ගැනම මුල්ම අදහස බුදුරදුන් විසින් ඇති කරන ලද බවටත් සාධක තිබේ. බුදුරජාණන් වහන්සේ විසින්ම මේ සංගායනා සංකල්පය පිළිබඳව අදහස් දක්වපු අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි සංගායනා පැවැත්වෙන්නේ. එමුණාට බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම මුල්ම අදහස් ඉදිරිපත් කරපු බවක් දකින්න තියෙන අපි බල මේ මොනවද කියලා. දීඝනිකායේ පාසාදික සූත්‍රයේ එවැනි සඳහනක් දක්නට ලැබේ. දීඝනිකායේ පාසාදික සූත්‍රයේ ඒ වගේ සඳහනක් දකින්න තියෙනවා. එහෙනම් විශේෂ සූත්‍රයක් දීඝනිකායේ පාසාදික සූත්‍රය. විශේෂ වෙන්නේ මොකක් නිසාද? මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විසින්ම සංගායනා පිළිබඳව ඉඟියක් අදහසක් දක්වපු සූත්‍ර දේශනාවක් නිසා තමයි මේ සූත්‍ර දේශනාව අපිට වැදගත් වෙන්නේ. නිගණ්ඨ නාත පුත්‍රගේ අභාවයෙන් පසුව නිගණ්ඨ පිරිස දෙකඩ වූහ. අපි දන්න කාරණයක්. නිගණ්ඨ නාත පුත්‍ර මිය ගියාට පස්සේ අභාවයට පත් වුණාට පස්සේ නිගණ්ඨ පිරිස සේතම්බර සහ දිගම්බර කියලා කොටස් දෙකකට බෙදෙනවා. ශ්‍රාවක පිරිස ඕනෝන් වාදාභිමුඛ වූහ. එකිනෙකා ඒ නිගණ්ඨ ශ්‍රාවකයෝම දෙකට බෙදිලා වාද විවාද පවත්වන්න පටන් ගත්තා. පාවනුවරදී මේ පුවත දැනගන්නා චුන්ද තෙරණුව පාවනුවරදී මේ සිදුවීම ගැන චුන්ද කියන හාමුදුරුව දැනගන්නවා. දැනගෙන සාමගාමයට ගොස් ඒ බව අනද තෙරුන්ට දැන්වූහ. සාමගාම කියන ප්‍රදේශයට ගිහිල්ලා මේ පිළිබඳව ආනන්ද හාමුදුරුවන්ට දැනුවත් කරනවා. ගොස් ඒ බව අනද තෙරුන්ට දැන්වූහ. අනද තෙරණුව චුන්ද තෙරුන්ද කැටුව බුදුරදුන් වෙත එළඹ ඒ පුවත බුදුරදුන්ට දැන්වූහ. බුදුරජාණන් වහන්සේට මේ පුවත මේ සිදුවීම දැනුවත් කරනවා. එහිදී බුදුහු මෙසේ වදාරති. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. එබැවින් චුන්ද මා විසින් මනාව අවබෝධ කොටගෙන යම් ධර්මයක් දේශනා කරන ලද්දේද එම ධර්මයේ සියල්ලෝම එක් රැස්ව අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය සසඳමින් සංගායනා කළ යුතුය, විවාද නොකළ යුතුය. එය මේ බ්‍රහ්මචර්යාව ශාසනය බොහෝ ජනයාගේ හිතසුව පිණිස ලෝකයට අනුකම්පා පිණිස දෙමිනිසුන්ගේ යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස බොහෝකල් පැවැත්ම සඳහා හේතුවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නැවත වතාවක් ඒ ප්‍රකාශයේ බලමු.
බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන් වහන්සේ සහ චුන්ද හාමුදුරුවන් වහන්සේ ඉදිරියේදී මේ සංගායනාව පිළිබඳව සඳහන් කරන අවස්ථාව තමයි අපි මේ අවධානයට යොමු කරමින් සිටින්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සහ චුන්ද හාමුදුරුවන් වහන්සේ මෙන්න මේ වගේ ප්‍රකාශයක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. එබැවින් චුන්ද, මා විසින් මනාව අවබෝධ කොටගෙන යම් ධර්මයක් දේශනා කරන ලද්දේද, එම ධර්මය සියල්ලෝම එක් රැස්ව අර්ථයෙන් අර්ථේ ව්‍යංජනයෙන් ව්‍යංජනේ සසඳමින් සංගායනා කළ යුතුය, විවාද නොකළ යුතුය. ඒ මේ බ්‍රහ්මචර්යාව ශාසනය බොහෝ ජනයාගේ හිතසුව පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙමිනිසුන්ගේ යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස බොහෝ කල් පැවැත්ම සඳහා හේතුවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කොට වදාලා. ඉහත සඳහන් ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සංගායනාවක් පැවැත්වීමේ වැදගත්කම බුදුරදුන් විසින්ම ශ්‍රාවකයන්ට පෙන්වා දී ඇති බවයි. සංගායනාවක් පැවැත්වීම වැදගත් වෙන බව ඒ ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඔබ කටපාඩම් කරගන්න, ඒක කටට හුරු කරගන්න. ඒක කටට හුරු කරගත්තම ඔබට වැදගත් වේවි. දහම් පාසල් අවසාන විභාගයේදී යම් ප්‍රශ්නයක් ආවොත් ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ විසින්ම සංගායනාවක් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන වටපිටාව අනුශාසනාව පවත්වලා තියෙනවා කියන එක පිළිබඳව කියන්නට තියෙන පාසාදික සූත්‍රයේ සඳහන් වෙන අන්තර්ගත වෙන වැදගත් ප්‍රකාශයක් තමයි අපි ඉගෙන ගත්තේ. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර මේ කාර්ය කිරීමේ අභිලාෂයක් සැරියුත් මහතෙරුන් තුළද පැවතිනි. සාරිපුත්ත හාමුදුරුව ළඟත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට මත්තෙන් කලින් ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි කියන අදහසක් තිබිලා තියෙනවා. අපි බලමු මේ අදහස කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. සංගීති සූත්‍රයෙන් හා සැරියුත් හිමියන් විසින්ම දේශනා කරන ලද දසුත්තර සූත්‍රයේ එන සටහනකින්ද එය පැහැදිලි වේ. අපි ඉස්සෙල්ලා කතා කළේ බුදුරජාණන් වහන්සේ විසින් පාසාදික සූත්‍රයේ සංගායනා කිරීම පිළිබඳව තොරතුරු දක්වලා තිබුණු අවස්ථාවක්. මේ සූත්‍ර දේශනාව සැරියුත් හිමියන් විසින්ම දේශනා කරපු සූත්‍ර දේශනාවක්. සැරියුත් හාමුදුරුවෝ විසින්ම දේශනා කරපු සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාවේ දසුත්තර කියන සූත්‍ර දේශනාව. ඉතින් මේ සූත්‍රයේ වැදගත් වෙන්නේ මොකක් නිසාද? මේ සූත්‍රයේ සඳහන් වෙනවා සැරියුත් හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරම මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංගායනාවක් සංගීති සූත්‍රයෙන් හා දසුත්තර සූත්‍රය. මේ සූත්‍රවල සඳහන් වෙනවා සංගායනාවක් පැවැත්වීම සම්බන්ධව සැරියුත් හාමුදුරුවන් වහන්සේ අදහස් කරපු ආකාරය. සංගීති සූත්‍රය සඳහන් වන අන්දමට ධර්ම සංගායනාවේ වැදගත්කම භික්ෂු සංඝයා වහන්සේට සැරියුත් තෙරණුවන් විසින් පෙන්වා දෙන්නේද නිගණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයන් අතර ඇති වූ මතභේද පිළිබඳ සිද්ධි අනුවමය. සංගීති සූත්‍රයේ සඳහන් වෙන විදිහට ධර්ම සංගායනාවේ වැදගත්කම භික්ෂු සංඝයා වහන්සේට සැරියුත් හාමුදුරුවන් වහන්සේ විසින් පෙන්වලා දෙනවා. මේ සඳහාත් හේතු වෙලා තියෙන්නේ නිගණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයන් අතර ඇති වෙච්ච මතභේදය පදනම් කරගත්ත සිද්ධිය. සංගීති සූත්‍රයේ සැරියුත් හාමුදුරුවන් වහන්සේ තමයි දේශනා කරන්නේ. සැරියුත් හාමුදුරුවන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සංගායනාවක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව. මේකට නිධානය බවට පත්වෙන්නේ නිගණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයන් අතර ඇති වෙච්ච මතභේදමය තත්ත්වය. එහිදී සැරියුත් මහතෙරුන් වහන්සේ භික්ෂු නමත මෙසේ ප්‍රකාශ කළහ. මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා සැරියුත් හාමුදුරුවන් වහන්සේ සංගීති සූත්‍රයේදී. ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වකාතය මැනවින් අවබෝධ කරගන්නා ලද්දකි. නෛර්යානිකය කෙලසුන්ගෙන් සංසිඳීම පිණිස පවතින්නකි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය සංගායනා කළ යුතුය, විවාද නොකළ යුතුය. සැරියුත් හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරනවා සංගීති සූත්‍රයේදී, ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වකාතය මනාව දේශනා කරන ලද්දකි, මැනවින් අවබෝධ කරගන්නා ලද්දකි. නෛර්යානිකය
කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස පවතින්නකි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය සංගායනා කළ යුතුයි, විවාද නොකළ යුතුයි. ධර්මය සංගායනා කළ යුතුයි. එකතු වෙලා ඒ ධර්මය අන්තර්ගත වෙන කොටස් ගායනා කළ යුතුයි, සජ්ජායනා කළ යුතුයි, සංගායනා කළ යුතුයි, සාකච්ඡා කළ යුතුයි. ඒ විදිහට තමයි සැරියුත් හාමුදුරුවෝ අනුශාසනා කරලා තියෙන්නේ. සැරියුත් තෙරණුවන් විසින් කළ මේ ප්‍රකාශයෙන් පසුව සියලු භික්ෂූන් වහන්සේ එක්ව මලසුනක විසිරී පැවති නානා වර්ගයේ මල් එකලස් කරන්නාක් මෙන් බුද්ධ ධර්මය සංගායනා කළහ. මේ ප්‍රකාශයෙන් පස්සේ මලසුනක විසිරී පැවති මල් ආසනයක විසිරිලා පැවතුණු එක එක විදිහේ මල් එකතු කරලා ලස්සනට සකස් කරා වගේ බුද්ධ ධර්මය සංගායනා කළා. එක එක භික්ෂුන් වහන්සේලා දැනගෙන හිටපු ධර්ම විනය සියල්ලක්ම ඒකරාශී කරගෙන ධර්ම සංගායනාව පවත්වා වදාලා. ඒ සඳහා සංගීති සූත්‍රයේ තිබුණු සැරියුත් හාමුදුරුවන් වහන්සේ කරන ලද අනුශාසනාව අවවාදයේ හේතුවක් වෙලා තියෙනවා. ඊළඟට අංගුත්තර නිකායේ ධර්මයේ සංග්‍රහ වී ඇති යන්දමට මෙහිදීද සංඛ්‍යා වශයෙන් ධර්මයේ සංගායනා කර ඇත. එම ස්වරූපය සංගීත සූත්‍රයෙන් හා දසුත්තර සූත්‍රයෙන් දත හැකි. මේ සංගායනාවට අවශ්‍ය කරන අනුශාසනාවේ විදිහට පවත්වනවා විතරක් නෙවෙයි, ඒ සූත්‍රයේ අන්තර්ගත වෙන කරුණු අධ්‍යයනය කරලා බලනකොට අංගුත්තර නිකායේ ධර්මයේ සංග්‍රහ වෙලා තියෙන අන්දමට සංඛ්‍යා වශයෙන් ධර්මයේ සංග්‍රහ කරලා තියෙනවා දසුත්තර සංගීති සූත්‍රයේ සහ දසුත්තර සූත්‍රයේ කියන දෙකේම. අංගුත්තර නිකායේ ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත ආදී වශයෙන් සංග්‍රහ කරලා තියෙනවා. කරුණු 1 2 3 වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. මේ වර්ගීකරණය කිරීම සංගීති සූත්‍රයේ සහ දසුත්තර සූත්‍රයේ දකින්න තියෙනවා. එහෙනම් මේ සංගායනාවේදී ත්‍රිපිටකය සංග්‍රහ කිරීම සඳහා අවශ්‍ය උපදේශනය සංගීති සූත්‍රයේ සහ දසුත්තර කියන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සූත්‍රවල ආභාසය අරගෙන තමයි ධර්ම සංගායනාව අවස්ථාවේදී ධර්මයේ සංග්‍රහ කරලා තියෙන්නේ, ධර්මයේ සංග්‍රහ කරලා ත්‍රිපිටකයේ විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ සඳහා සංගීති සූත්‍රයේ සහ දසුත්තර සූත්‍රයේ ආභාසය කරගන්නට ඇති කියලා නිගමනය කරන්නට පුළුවන් සාක්ෂි මේ සූත්‍ර දේශනාවන් අන්තර්ගත වෙලා තියෙනවා. එහි එකේ ගොඩවල්, දෙකේ ගොඩවල් ආදී වශයෙන් සංඛ්‍යාමය දහම් කොටස් එක් රැස් කිරීමක්ද දක්නට ඇත. ඒ විශ්ලේෂණ ක්‍රමයකි. විශ්ලේෂණ ක්‍රමයක් යටතේ ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත විදිහට සංග්‍රහ කිරීමක් දසුත්තර සහ සංගීති සූත්‍රයේ දකින්න තියෙනවා. ඒ ආභාසය තමයි අංගුත්තර නිකාය ආදී ත්‍රිපිටකයේ සංග්‍රහ කරපු ධර්ම කොටස් සංග්‍රහ කිරීමට පාවිච්චි කරලා තියෙන්නේ. සැරියුත් මහතෙරණුවන් ප්‍රකාශ කරන අන්දමට උන්වහන්සේ විසින් මෙහිදී ධර්මයේ සංගායනා කිරීමක් සිදු කර ඇත. සැරියුත් මහතෙරණුවන් ප්‍රකාශ කරන අන්දමට උන්වහන්සේ විසින් මෙහිදී ධර්මයේ සංගායනා කිරීමක් සිදු කර ඇත. ධර්මයේ සංගායනා කළා තියෙනවා. සැරියුත් හාමුදුරන් වහන්සේ දක්වන විදිහට සංගීති දසුත්තර කියන සූත්‍රවල දැක්වෙන විදිහට සංගීති සූත්‍රයේ සහ දසුත්තර සූත්‍රයේ දැක්වෙන විදිහට සැරියුත් හාමුදුරන් වහන්සේ සංගායනා පවත්වලා තියෙනවා. මේ කරුණු විමසීමෙන් පෙනී යන්නේ බුද්ධ කාලයේදීම ධර්මයේ සංගායනා කිරීමේ ක්‍රමය ආරම්භව පැවති බවයි. බුද්ධ කාලයේම මේ සංගායනා පැවැත්වීම පැවතිලා තියෙන එක තමයි ඒ තුලින් අපිට පැහැදිලි වෙන්නේ. එහෙනම් අපි කතා කළේ ඒ කොටස තුලින් මොකද්ද මේ ධර්ම සංගායනා කියන්නේ? මේ ධර්ම සංගායනා කියන සංකල්පය ඇතිවෙන්න හේතුව මොකක්ද? මේ සංගායනා කියන සංකල්පයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන කරුණු සියල්ලක්ම අපි සාකච්ඡා කළා. ධර්ම සංගායනා කියන සංකල්පයේ ඇති වෙච්ච ආකාරය, ඒ වගේ මේ සඳහා බුද්ධ කාලයේ ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් පවා අවවාද ලැබිච්ච ආකාරය, මූලාශ්‍රවල දැක්වෙන විදිහ, ඒ වගේම සැරියුත් හාමුදුරුවන් වහන්සේ ඒ සඳහා අනුශාසනා කරලා තියෙන ආකාරය පිළිබඳව, ඒ වගේම ත්‍රිපිටකයේ සංග්‍රහ කරද්දී ධර්ම සංගායනා අවස්ථාවේදී ත්‍රිපිටකයේ සංග්‍රහ කිරීම සඳහා පාදක කරගත් මූලාශ්‍රයන් මොනවාද කියන එක පිළිබඳව ඉඟියක් අපි ලබා ගන්නට යෙදුණා. මේ කියන කරුණු කතා කළා. ඊට පස්සේ අපි බලනවා බෞද්ධ ධර්ම සංගායනා ගැන. අපි මුලින් සඳහන් කළේ මොකක්ද මේ
සංගායනා කියන සංකල්පය කියන එක ප්‍රශ්නය වුණේ. ඊළඟ ප්‍රශ්නේ බෞද්ධ ධර්ම සංගායනා කීයක් පවත්වලා තියෙනවද කියන එක. බෞද්ධ ධර්ම සංගායනා කීයක් පවත්වලා තියෙනවද කියන ප්‍රශ්නේ. බුදුරදුන් ජීවමාන සමයෙහිම මුල් බිජුවට වැපිරූ ධර්ම සංගායනා සංකල්පය සංවිධානාත්මකව ක්‍රියාත්මක වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුවයි. බුදුරදුන් ජීවමාන සමයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බීජ වපුරපු ධර්ම සංගායනා කියන සංකල්පය සංවිධානාත්මකව ක්‍රියාත්මක වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ. ඊට පෙර සංගායනා පිළිබඳව සංගායනාවක් පැවැත්වෙන්නේ නැහැ. සංගීති දසුත්තර පාසාදික කියන සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ සැරියුත් හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්ම සංගායනාවකට අවශ්‍ය උපදේශනේ ලැබිලා තිබුණට ධර්ම සංගායනාවක් පැවැත්වෙන්නේ නැහැ. එහෙනම් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ධර්ම සංගායනා පැවැත්වෙන්නේ. සමකාලීනව පැන නැගුණු සමීප අවශ්‍යතා හේතු කොටගෙන භාරතීය ශාසන ඉතිහාසයේ ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා තුනක් පිළිබඳව වාර්තා වේ. සමකාලීනව පැන නැගුණු සමීප අවශ්‍යතා, ඒ කාලයට ආසන්නව පැන නැගිච්ච සමීප අවශ්‍යතා, සමීපතම අවශ්‍යතාවයන් නිසා හේතු කරගෙන භාරතීය ශාසන ඉතිහාසයේ ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා තුනක් සිද්ධ කරලා තියෙනවා. එනම් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංගායනා කීයක් කරලා තියෙනවද කියලා. එතකොට ථේරවාදී කියන වචනයක් පාවිච්චි වෙනවා. එහෙනම් තවත් වාදයක් මොකක් හරි තියෙන්න ඕන. ඒ වාදයට අයත් සංගායනාවන් එහෙනම් තියෙන්නට ඕන. ථේරවාදී සංගායනා, ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා තුනක්. භාරතීය ශාසන ඉතිහාසයේ ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා තුනයි. භාරතයේ ඉන්දියාවේ සිද්ධ කරලා තියෙනවා ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා තුනක්. එහෙනම් භාරතීය ශාසන ඉතිහාසයේ ථේරවාදී සම්ප්‍රදායට අමතරව වෙනත් කොහේ හරි ශාසන ඉතිහාසයක ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා සිද්ධ වෙලා තියෙනට ඕන. ඒ පිළිබඳවත් ඉගියක් දෙනවා මේ පාඩම ඉවර වෙනකොට අපිට ඒ පිළිබඳ දැනුම ඇති කරගන්න පුළුවන්. එහෙනම් භාරතීය ඉන්දියාව තුළ ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා තුනයි සිද්ධ වෙන්නේ. මූලික ථේරවාදයෙන් බිඳී ගිය වෙනත් බෞද්ධ සම්ප්‍රදායක් විසින් භාරතයේ පවත්වන ලද තවත් සංගායනා දෙකක් ගැනද පැහැදිලිවම වාර්තා වී ඇත. මූලික ථේරවාදයෙන් බිඳී ගියපු වෙනත් බෞද්ධ සම්ප්‍රදායක් විසින් ථේරවාදී සම්ප්‍රදාය විසින් භාරතීය තුල සංගායනා තුනක් පවත්වනවා. මූලික ථේරවාදී සම්ප්‍රදායෙන් බිඳලා ගියපු වෙනත් බෞද්ධ සම්ප්‍රදායක් විසින් භාරතයේ තුල තවත් සංගායනා දෙකක් පවත්වලා තියෙනවා. මූලික ථේරවාදී සම්ප්‍රදායෙන් බිඳලා ගියපු බෞද්ධ සම්ප්‍රදායක් විසින් තවත් සංගායනා දෙකක් පවත්වලා තියෙනවා. ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා භාරතයේ තුල දෙකයි සිද්ධ වෙලා තුනයි සිද්ධ. ථේරවාදී සම්ප්‍රදායට අයත් නොවන ථේරවාදී සම්ප්‍රදායෙන්ම කැඩිලා ගියපු වෙනත් නිකායක් විසින් කරපු සංගායනා දෙකක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් භාරතීය තුල සංගායනා පහක් සිද්ධ වෙලා තියෙනවා. තුනක් ථේරවාදී සම්ප්‍රදායට අයත් සංගායනා, දෙකක් ථේරවාදී සම්ප්‍රදාය තුලින් බිඳලා ගියපු තවත් බෞද්ධ සම්ප්‍රදායක් විසින් සිද්ධ කරපු සංගායනා දෙකක්. බලමු කාලාශෝක රජතුමා දවස විශාලා මහනුවර වාලුකාරාමේදී පැවති දෙවන ධර්ම සංගීතියෙන් පසුව බෙදී ගිය භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් කොසබෑ නුවර ගෝසිතාරාමේදී පැවැත්වී යැයි සැලකෙන සංගීතය ඉන් එකකි. එහෙනම් අපි කතා කරපු ථේරවාදී සම්ප්‍රදායට අයත් නොවන ථේරවාදී සම්ප්‍රදායෙන් බිඳී ගියපු වෙනත් බෞද්ධ සම්ප්‍රදායක් විසින් සිද්ධ කරපු සංගායනාවලින් පළවෙනි සංගායනාව ගැන විස්තරය කියනවා. මොකක්ද? කාලාශෝක රජතුමා දවස විශාලා මහනුවර වාලුකාරාමේදී පැවති දෙවන ධර්ම සංගීතයෙන් පසුව. කාලාශෝක රජතුමාගේ කාලේ තමයි දෙවනි ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ විශාලා මහනුවර වාලුකාරාමේදී. දෙවන ධර්ම සංගීතයෙන් පස්සේ කාලාශෝක රජතුමාගේ කාලේ විශාලා මහනුවර වාලුකාරාමේදී පැවැත්වෙච්ච දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ බෞද්ධ සම්ප්‍රදාය බිඳිලා යනවා, බෙදීමකට පත් වුණා. ඒ බෙදීගේ භික්ෂුන් වහන්සේ පිරිසක් විසින් තවත් සංගායනාවක් පවත්වනවා. ඒ කොහෙද? කොසබෑ නුවර ගෝසිතාරාමේදී පැවැත්වී යයි සැලකෙන සංගීතය. කාලාශෝක රජතුමාගේ කාලේ විශාලා මහනුවර වාලුකාරාමේදී පවත්වපු දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා කොටස් වලට බෙදුණා.
කොටස් දෙකකට බෙදුනා. ඊට පස්සේ කොසබෑ නුවර කෝසිතාරාමේදී දෙවන ධර්ම සංගායනාවට විරුද්ධව කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් පවත්වනවා ධර්ම සංගීතයක් කොසබෑ නුවර ගෝසිතාරාමේදී. එහෙනම් මේ අපි මුලින් කතා කරපු තේරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයිති සංගායනා තුනට අමතරව පවත්වපු හතරවෙනි ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ කොසබෑ නුවර ගෝසිතාරාමේදී. ඊළඟක එය මහා සංගීති ආචාර්යවාද නමින් හැඳින්වේ. මේකට කියනවා මහා සංගීති කියලා. දෙවනි ධර්ම සංගායනාවට සහභාගි වුණේ සත්ත සතික භික්ෂුන් වහන්සේලා 700ක් පමණයි. ඊට අමතරව 12,000ක් වගේ පිරිසක් ඒ පිරිසට ඇතුළත් නොකර කටයුතු කරපු බව සඳහන් වෙනවා. ඒ පිරිස් එකතු වෙලා තමයි මේ කොසබෑ නුවර ගෝසිතාරාමේදී ධර්ම සංගීතය පවත්වන්නේ. මේ සංගීතය මහා සංගීතය ආචාර්යවාද කියන නම් වලින් හඳුන්වලා තියෙනවා. හතරවෙනි ධර්ම සංගායනාව කොසබෑ නුවරදී පවත්වපු ධර්ම සංගායනාව. මූලික තේරවාදීන් බිඳී ගිය සර්වාස්තිවාදී සම්ප්‍රදායගත් භික්ෂු පිරිසක් විසින් කනිෂ්ක රජු දවස කාශ්මීරයෙහි කුණ්ඩලවන විහාරයේදී කරන ලදැයි සැලකෙන ධර්ම සංගායනාව භාරතයේදී සිදු අවසානම සංගීතය ලෙස සැලකේ. මූලික තේරවාදයෙන් බිඳී ගියපු තවත් නිකායක් තමයි සර්වාස්තිවාදී නිකාය. සර්වාස්තිවාදී නිකායකයින් තමයි හතරවෙනි ධර්ම සංගායනා පස්වෙනි ධර්ම සංගායනාව එම නැත්නම් භාරතයේ සිද්ධ වෙච්ච අවසානම සංගායනාව පවත්වන්නේ. මූලික තේරවාදයෙන් බිඳී ගියපු සර්වාස්තිවාදී නිකායකයින් විසින් භික්ෂු පිරිසක් කනිෂ්ක රජතුමාගේ දවසේ කනිෂ්ක රජතුමා රජකම් කරන කාලේ කාශ්මීරයේ කුණ්ඩලවන විහාරයේදී කරපු ධර්ම සංගායනාව භාරතයේ සිද්ධ වෙච්ච අවසානම සංගායනාව. භාරතයේ සිද්ධ වූ අවසාන සංගීතය පවත්වන ලද්දේ කුමන බෞද්ධ සම්ප්‍රදායක් විසින්ද? සර්වාස්තිවාදී සම්ප්‍රදායික භික්ෂූන් වහන්සේලා විසින්. සර්වාස්තිවාදී සාම්ප්‍රදායික භික්ෂූන් වහන්සේලා විසින් පවත්වන ලද අවසාන භාරතීය සංගීතයේ අවස්ථාවේදී ප්‍රධානත්වය ලබා දුන් රජු කවුද? එම සංගායනාව පවත්වන ලද්දේ කුමන ස්ථානයකද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට කනිෂ්ක රජතුමා කාශ්මීර කුණ්ඩලවන විහාරයේදී කියලා පිළිතුරු ලබා දෙන්නට අපිට මේ මතකය තියෙන්නට වෙනවා. ඊළඟට මේ හැර ලංකාවේ අනුරාධපුර සමයේද සංගායනා දෙකක් සිදු වූ බව වංශකතාවන්හි සඳහන් වේ. අපි ඉස්සෙල්ල කතා කළා භාරතය තුළ සංගායනා පහක් සිද්ධ වෙච්ච බව. තේරවාදී සම්ප්‍රදායට අයත් ප්‍රථම සංගායනාව, දෙවන සංගායනාව සහ තෙවන ධර්ම සංගායනාව කියන සංගායනා තුන. ඊට අමතරව දෙවනි ධර්ම සංගායනාවෙන් පස්සේ කොසබෑ නුවර දී සිද්ධ වෙච්ච මහා සංගීතය ආචාර්යවාද කියන සංගීතය, ඊට පස්සේ කනිෂ්ක රජතුමාගේ කාලේ සිද්ධ වෙච්ච සර්වාස්තිවාදී සම්ප්‍රදායට අයත් සංගායනාව කියන පහ. ඊට අමතරව ලංකාවේදී සිද්ධ වෙච්ච සංගායනා, ලංකාවේ අනුරාධපුර සමයේද සංගායනා දෙකක් සිද්ධ වෙලා තියෙන. අනුරාධපුර යුගයේ සංගායනා දෙකක් පවත්වපු බව වංශකතාවල සඳහන් වෙලා තියෙනවා. ඉන් පළමු යන්න දෙවන පෑතිස්ස රජතුමන් දවස අරිට්ට හිමියන්ගේ මූලිකත්වයෙන් ලංකාවේදී සිද්ධ වෙච්ච ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ අරිට්ට කියන හාමුදුරුවන්ගේ මූලිකත්වයේ අනුරාධපුර ථූපාරාමයේදී කරන ලදැයි සැලකෙන විනය සංගායනාව ලංකාවේදී සිද්ධ කරන ලද ප්‍රථම විනය සංගායනාව විදිහට තමයි දෙවනි පෑතිස් දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ අරිට්ට කියන හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී කරපු සංගායනාව විනය සංගායනාව. පළමු සංගායනාව ලංකාවේදී සිද්ධ වෙච්ච අනුරාධපුර යුගයේදී සිද්ධ වෙච්ච. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ඓතිහාසික මේ වශයෙන් වටිනාකමක් දක්වන්නා වූ ශ්‍රී ලංකාවාසීන්ට වැදගත් වෙන සංගායනාවක් පිළිබඳව අනුරාධපුර යුගයේදී අසන්නට ලැබේ. ඉන් එකක් විනය සංගායනාවක් වූ අතර
ඒ සඳහා ප්‍රධානත්වේ මූලිකත්වයගෙන කටයුතු කළ භික්‍ෂූන් වහන්සේ කවුද? අරිට්ට භික්‍ෂූන් වහන්සේ. එම නැත්නම් අපෙන් අහන්නට පුළුවන් විවිධ ආකාරයෙන් සිද්ධ වූ ධර්ම සංගායනා පිළිබඳ බෞද්ධ ධර්ම සංගායනා පිළිබඳ විස්තරයක් කරන්නට කියලා කිව්වොත්, ඉන්දියාවේදී භාරතයේදී පැවතිච්ච ධර්ම සංගායනා තුන, ඊට අමතරව පැවතිච්ච සංගායනා දෙක, ඊට පස්සේ ලංකාවේදී අනුරාධපුර යුගයේදී සිද්ධ වෙච්ච සංගායනා දෙක, මේ විදිහට තොරතුරු සියල්ලක්ම ඇතුළත් කරලා අපි කතා කරන්නට ඕන, පිළිතුරු ලබා දෙන්නට ඕන. දෙවැන්න හැටියට සැලකෙන්නේ වළගම්බා රජු දවස. වළගම්බා රජතුමාගේ කාලේ මාතලේ අලු විහාරයේදී සිදු කරන්නට යෙදුනා ධර්ම සංගායනාවක්, දෙවනි ධර්ම සංගායනාව. දෙවැන්න හැටියට සැලකෙන්නේ වළගම්බා රජු දවස මාතලේ අලු විහාරයේදී සිදු කරන ලද බුද්ධ දේශනාව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සංගීතයයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ සංගායනාව. ලංකාවේදී සිද්ධ වෙච්ච සංගායනා වලින් එකක් දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ අරිට්ට භික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී සිද්ධ කරපු විනය සංගායනාව, දෙවනි සංගායනාව වළගම්බා රජතුමාගේ කාලේ මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා සිදු කරන ලද සංගායනාව. එතකොට සංගායනා සියල්ලක්ම හතක් විදිහට තමයි අපිට දහම් පාසල් අවසාන විභාගයේ සඳහා දීලා තියෙන තොරතුරු වලට අනුව කතා කරන්නට තියෙන්නේ. මේ තොරතුරු ආශ්‍රය කරගෙන තමයි විභාගයට අපි හොඳින් අවබෝධ කරගත්තා දහම් පාසල් අවසාන විභාගයට නියමිත ශාසන ඉතිහාසය පොතේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි කොටසෙන් ප්‍රථම සංගායනාව හා සම්බන්ධව තියෙන තොරතුරු වලින් සංගායනා කියන සංකල්පය මොකක්ද කියලා, සංගායනා කීයක් කරලා තියෙනවද කියලා ඒ තොරතුරු සියල්ලක්ම ඉතාමත් හොඳින් ඉගෙන ගත්තා. එසේනම් ඊළඟ කොටසෙන් හමු වෙන්නට බලාපොරොත්තු වෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.